එවගේම ජාතික ජනබල වේගයේ ප්‍රධාන ලේකම් විදිහට කටයුතු කරන අපේ නියාල බේසික සොහොරවිනු එවගේම ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන මේ කළුතර දිස්ත්‍රික්කයට ජාතික ජනබල වේගයේ ගොඩනැගීම සඳහා නායකත්වය සපයන අපේ නලින්ද ජයතිස් සහෝදරයාගේ එවගේම ජාතික ජනබල වේගයේ මේ වන විට ප්‍රබලම සාමූහිකයේ බවට පත්ලා තිබෙන ගම්පුර ඇවදිමින් ජාතික ජනබල වේගයේ ශක්තිය එකතු කරන ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමූහිකයේ නියෝජනය කරන ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් නිස්සංක විජේසිංහ සෞදාගෙන් එවගේම රංගන ශිල්පී චමිලා පීරිස් නදී කම්මල් වීර ඇතුළු වේදිකාවේ ඉන්න සහෝදරවරු සහෝදරියන්ගේ එවගේම අපි කවුරුත් දන්නවා මේ බණ්ඩාරගම ආසනේ විශාල කාර්යභාරයක් කරන හැම ගමකටම ගිහිල්ලා හැම නිවසකටම ගිහිල්ලා ජාතික ජනබල වේගයේ ශක්තිමත් ව්‍යාපාරයක් කිරීම සඳහා බෙහෙසෙන අපේ සමිත් ජයගේ සමිත් සහෝදරය ඇතුළු ඒ වේසදරන වේදිකාවේ ඉන්න සහෝදරියන් සහෝදරවරුන් සහභාගී වෙන ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගේ අවසර. දැන් මේ රටේ හැම තැනම සාකච්ඡාවක් තියෙනවා මේ විදිය හරි නෑ වෙනස් කරන්න ඕන කියලා. මේ තියෙනවනේ. සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරික මහත්යෙක් හම්බුනොත් කියනවා ව්‍යාපාර කඩා වැටලා තිබෙන්නේ බැංකුවෙන් ගත් ණයක වාගන්න විදියක් නෑ. බිස්නස් අඩු වෙලා තියෙන්නේ මේක වෙනස් කරන්න ඕන කියලා. තරුණ තරුණියන්ගෙන් අහුවත් කියනවා ඉගෙනගෙන තියෙනවා පාඨමාලා හදාරා තියෙනවා ඒකට සරිලන රැකියාවක් හොයාගන්න විදියක් නෑ. ඒ නිසා මේක වෙනස් කරන්න ඕන කියලා කියනවා. අපි ත්‍රිවිල් රියදුරු මහත්මගෙන් අහුවත් කියනවා මේ විදියට තව දුරටත් යන්න බෑ හයර් ලැබෙන්නේ නෑ ඒ නිසා මේක වෙනස් කරන්න ඕන කියලා කියනවා. අපි දීවර මහත්තයෙකුගෙන් අහුවත් කියනවා මේක වෙනස් කරන්න ඕන කියලා. සාමාන්‍ය ගමේ අම්ම කෙනෙක්ගෙන් අහුවොත් බඩු මිල දරා ගන්න බෑ ලැබෙන ආදායම ප්‍රමාණවත් නැහැ මේක වෙනස් කරන්න ඕන කියලා කියනවා. කියන්නේ නැද්ද? කියනවා. ඉස්සර රට පුරා වෙනස් කිරීම සඳහා වමනාවක් වෙනස් කිරීම සඳහා මතයක් වෙනස් කිරීම සඳහා අරමුණක් තියෙනවා. හැබැයි වෙනස් කිරීම සඳහා උනන්දුවක් තිබ්බට වෙනස් කිරීම සඳහා අරමුණක් තිබ්බට ඒක සාර්ථක කරගන්න හම්බ වෙන්නේ නැහැ අවස්ථාව නැතුව. නේද? අපිට බැන බැන ඉන්න පුළුවන්. කිය කිය ඉන්න පුළුවන්. කතා කර කර ඉන්න පුළුවන්. හැබැයි වෙනස් කිරීම සඳහා අවස්ථාවක් ඉන්න ඕන. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් වෙනස් කිරීම සඳහා අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. කවදද? කවදද? සැප්තැම්බර් මාස 21. වෙනස් කිරීම සඳහා අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා වෙනස් කිරීම සඳහා උනන්දුව තිබුණු අයට වෙනස් කිරීම සඳහා අරමුණු තිබුණු අයට වෙනස් කිරීම සඳහා කතා බහ කරමින් හිටපු අයට දැන් ඇවිල්ලා තියෙන අවස්ථාව සැප්තැම්බර් මාසේ 21 වෙනිදා වෙනස් කිරීම සඳහා තීන්දුව ගැනීමේ අවස්ථාව. හරිද? ඒක අත්හැරලා ආයේ වෙනස් කරමු කියලා කී කීදලා වැඩක් නෑ. වැඩක් නෑ නේද? එහෙනම් වෙනස් කරන්න ඕන නම් වෙනසේ ආරම්භය ගන්න තියෙන්නේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. එයන් කවරක්වත් නෙවෙයි ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරලා සැප්තැම්බර් මාසේ 21 වෙනිදා වෙනසේ ආරම්භම වෙනසේ ආරම්භය වෙනසේ පටන් ගැනීම අපි කරන්න ඕන. ලෑස්තිනි. රයිට්. නේද? ජනතාව වෙනස් කිරීම සඳහා ආරම්භය අරන් දෙන්න. ජාතික ජනබල වේගය අපි වෙනස් කිරීම පටන් ගන්න ලෑස්ති. කවදා ඉදන්ද? 22 වෙනිදා ඉදන්ම. අත තියාගන්න. හරිද? මොකද වෙනස 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 කිව්වට වැඩක් නැහැ. මොන වගේ වෙනසක්ද අපි ඇති කරන්න ඕන? මොන වගේ වෙනසක්ද ඕන? මොකද්ද ඕන? අපේ රටේ මුළු ආණ්ඩුකරණයම
වංචාවේ දූෂණේ ගිලිලා තියෙනවා. වෙනසක් අවශ්‍යයි මොකද්ද? වංචාවෙන් දූෂණයෙන් තොර ආණ්ඩුකරණය. ඕන නැද්ද? ඕන නැද්ද? අන්න වෙනස ඒක කරන්නේ කවුද? ඒක කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විතරයි විතරමයි මතක තියාගන්න. වෙනස ඊළඟ මේ දේශපාලකයා කියන කෙනා මහජනයාට වඩා උඩින් ඉන්න සඳළු තලයේ ඉන්න කෙනෙක් බවට පත් වෙලා තිබෙනවා. දේශපාලකයා යටින් ඉන්න නේද ජනතාවක් අද බිහි වෙලා තිබෙනවා. ඒ නිසා බොහෝ අය කල්පනා කරනවා දේශපාලකයා උඩින් ඉන්න ඕන. කුරුණෑගල පැත්තේ ඇමතිවරේ ප්‍රසිද්ධිය කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ඡන්ද කාලෙට ඡන්ද මාසයක් එකහමාරක් තියෙනවනේ. ඒ මාසෙකමාරේ විතර ඒගොල්ල ජනතාවට වඳිනවලු. මාසෙකමාර. දැන් දක්කන මේ දවස්වල වඳිනව කවුද? මන්දකර සජිත් ප්‍රේමදාස නංගි. නේද? ගමකට ගිහිල්ලා අම්මා කෙනෙක්ගේ හැට්ටි කටු ගහනවා. දැක්කද? දැක්ක නේද? ඊට පස්සේ බෙල්ල වටේ සලුවක් පොරවනවා. කොණ්ඩේ හදනවා. ඉඹිනම ඇයි මාසෙකමාරයි ඒගොල්ලෝ දන්නව මොකද්ද මාසෙකමාරක ඒගොල්ලෝ ජනතාවට වඳිනවා අවුරුදු පහක් මොකද වෙන්නේ ජනතාව ඒගොල්ලන්ට වඳිනවා එනිසා අපේ රටේ දේශපාලන සංස්කෘතියක් තිබෙනවා මහජනයාට වඩා උඩින් ඉන්න දේශපාලනය මහජනයා පොළවේ ඉන්නවා දේශපාලකයා සඳළු තලයේ ඉන්නවා වෙනස් කරන්න ඕනේ නැද්ද? අන්න ජාතික ජන බලවේගය වෙනස් කරනවා. දේශපාලකයා මහජනතාවත් එකට එක ලයින් එකේ වාඩි වෙලා එකට අයිතිවාසිකම් භුක්ති විඳින වෙනස ජාතික ජන බලවේගය ආණ්ඩු ඇති කරනවා. වෙනස. ඒක තමයි වෙනස. ඒ විතරක්ද? දේශපාලකයා නීතියට වඩා උඩින් ඉන්නවා. උඩින් ඉන්නේ ජනතාව දේ නීතියට යටත් වෙලා ඉන්නවා. පාලකයා නීතියට වඩා උඩින් ඉන්නවා. පාලකයා නීතියට යටත්ද? නැහැ. පාලකයන් නීතිය ක්‍රියාත්මක වෙනවද? නැහැ. පාලකයන් නීතිය ක්‍රියාත්මක වෙනවා නම් රෝහිත අභිගුණ වර්ධන පාර්ලිමේන්තු ඉන්න විදියක් නැහැ. ඉන්න විදිය පුළුවන්. අර මිලියන 40ක් හොයාගත්තේ කොහොමද කියලා අල්ලස් කොමිසමෙන් නඩුවක් පරීක්ෂණයක් කරා. පරීක්ෂණය කරපු දවසේ මොකද වුනේ? නායකයා මරු ණය. එදාම කන්ද. හරිද? සාමාන්‍ය පුරවැසියෙක් මෙහෙම කරන්න පොලිසියෙන් ඉන්න කියනවා. පරීක්ෂණයට කියන මොකද? මට නායකයා වනේ. නායවත් දෙන්න කියනවා නේද? හරිද? ඇයි පොදු ජනයාට එක නීතියක් පාලකයාට තව නීතියක්. එහෙම ලෝක රටවල් දියුණු වෙන්නේ නැහැ. අන්න අවශ්‍ය වෙනසක් මොකද්ද? පොදු ජනයාටත් පාලකයාටත් සමාන ලෙස නීතිය ක්‍රියාත්මක වෙන රටක් වුණා. අන්න ඒක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හදන රට. පොලිසිය මහතුන්ට තමගේ යුනිෆෝම් එකේ ගෞරවය, තමගේ පටියේ ගෞරවය, තමගේ තරුවේ ගෞරවය, තමගේ පදක්කමේ ගෞරවය, තමගේ රැකියාවේ ගෞරවය තියාගෙන කිසි දේශපාලකයකට යටත් නොවි දේශපාලකයා දුරකථන ඇමතුමට යටත් නොවි නීතිය සාධාරණ විට කිරීම සඳහා රටක් හදන්න ඕන ඒක තමයි වෙනස ඒක තමයි හදන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව ඒ විතරක්ද අපේ රාජ්‍ය සේවය කඩාවැටලා තිබෙන්නේ උසස් වීම් ලැබෙන දේශපාලනේ මාරු වීම් ලැබෙන දේශපාලනේ බඳවා ගන්න දේශපාලනේ එනිසා අපේ රාජ්‍යයේ මුළුමනින්ම කඩාවැටලා තියෙනවා. සාමාන්‍ය පුරවැසියෙකුට රාජ්‍ය කාර්යාලයකට ගිහිල්ලා ක්‍රමවත්ව ඉක්මන්ව වැඩක් කරගන්න අමාරුයි. නේද? වෙනස් කරන්න ඕනේ නැද්ද? වෙනස් කරන්න ඕන. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හදනවා වෙනසක්. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් හැම පුරවැසියටම ළඟා කරගත හැකි. වෙනස. ඒක තමයි අපි කරන්න ඕනකම තිබෙන්නේ. වෙනස 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 කිව්වට වැඩක් නැහැ
මොනවගේ වෙනසක්ද අපිට වුණ අපේ රටේ අධ්‍යාපනය මුළුමනින්ම වෙනස් කරන්න ඕනකම තිබෙනවා අපේ රටේ පාසල් පද්ධතිය නවීකරණය කරන්න ඕන අපේ රටේ පාසල් විෂයම් නවීකරණය කරන්න ඕන ලෝකයේ අලුතෙන් උත්පාදනය වෙන දැනුම ලෝකයේ අලුතෙන් උත්පාදනය වෙන තාක්ෂණය උරා ගන්න පුළුවන් නව අධ්‍යාපන ක්‍රමයක් අපේ රට හඳුන්වා දෙන්න ඕන දෙමෝපියන්ට බරක් වෙලා තියෙන අධ්‍යාපනය දෙමෝපියන්ට බරක් නේ දරුවෙක් උසස් පෙළ කරනවා නම් අපිට ඕන තරම් ඇහිලා තියෙනවා සුමන අයියට මේ දවස්වල කරදරයිනේ ඇයි කොල්ලා උසස් පෙළ කරනවා ඒ කියන්නේ දරුවෙක් ඉගෙන ගන්නවා නම් පවුලට බරක් පවුලට කරදරයක් අවශ්‍ය වෙනසක් මොකද්ද දෙමෝපියන්ට බරක් වෙලා තියෙන අධ්‍යාපනය රජයේ වගකීමක් බවට පරිවර්තනය කරන ආණ්ඩුවක් තමයි ජාතික ජන බල විකේ ආණ්ඩුව. ඒක කරනවා. ඒ විතරක් නෙවෙයි. මේ වැඩ ටික ඔක්කොම කරන්න ක්‍රමානුකූලව පියවරින් පියවර කරන්න ඕන. හැබැයි කරනකම් මොකද වෙන්න ඕන? ජනතාව ජීවත් කරවන්නත් ඕන. දැන් රනිල් වික්‍රමසිංහ කියන්නේ මොකද්ද? එයා 2048 රට හදනවා. 2048. එතකන් ඉවසන්න. එතකන් ඉවසන්න 2048 වෙනකොට රනිල් වික්‍රමසිංහට අවුරුදු 99යි හරිද මරු මෑන් හරිද එයා කිව්වේ නෑ 2030 කියලා එතකොට කට්ටිය අහනවනේ පත්‍රකාරයෝ අහයි 2030 වෙනකොට ඔයා රට හැදුවද කියලා මෙයා කියන්නේ කවදා හදනවා කියලාද 2048 අහන්න කෙනෙක්වත් නෑ හැදුවද කියලා තේරෙනවද මං කියတဲ့ එක නේද ඒකන වෙලා තියෙන්නේ හැබැයි මොකද කරන්න ඕන අපි රට හදනවා පියවරෙන් පියවර හැබැයි හදනකම් මොකද කරන්න ඕන ජනතාව බලා ගන්න ඕන ජනතාවට ආහාර ටික ඕන දරුවට අධ්‍යාපනය ඕන සෞඛ්‍ය අවශ්‍යයි ඒ නිසා පියවරෙන් පියවර රට ඉදිරියට ගෙන යනවා එතෙත් ජනතාව ආණ්ඩුව විසින් බලා ගන්න එකත් කරන්න ඕන නිසා ආහාර නැති අධ්‍යාපනය ගන්න බැරි සෞඛ්‍ය නැති පුරවැසියන්ට අපි තීන්දුව කරලා තියෙනවා මාසයකට රුපියල් 10000කට වඩා වැඩි දීමනාවක් ලබා දෙන්න. කවද වෙනකම්ද? ජීවිතාන්තය දක්වාද? හැමදාමද? නෑ. රට හදලා ඒගොල්ලන්ට ප්‍රතිලාභ එනකන් ඒගොල්ලන් කණ්ඩ තියෙන්න ඕන. අපිට කියන්න බෑ රට හදලා ඉවර වෙනකන් ඔයගොල්ලෝ නොකන බී ඉන්න කියලා. අපිට කියන්න බෑ රට හදලා ඉවර වෙනකන් ඔයගොල්ලෝ බෙහෙත් ගන්න නැතුව ඉන්න කියලා. අපිට කියන්න බෑ රට හදලා ඉවර වෙනකන් දරුවට උගන්වන්න නැතුව ඉන්න කියලා. එහෙනම් මොකද කරන්න ඕන? හදන ඒවා පියවරෙන් පියවර යන ගමන් ආදායම් මාර්ගයක් නැති ජනතාවත් මොකද කරන්න ඕන? අපි බලා ගන්න ඕන. ඒකත් ජාතික ජන බලවේගී කරනවා. ඒ වගේම පොදු අයට දැන් මොකද වෙලා තියෙන්නේ? සමහර වියදම් දරා ගන්න බෑ. රස්සාවක් කරන කෙනාට එම ආධාරයක් ඕනේ නැති එක ඇත්ත. හැබැයි රස්සාවක් කරන කෙනාට මේ බඩු මිල දරා ගන්න බෑ. මේ ඖෂධ මිල දරා ගන්න බෑ. මේ අධ්‍යාපන සඳහා දරන ගෙවීම් දරා ගන්න බෑ. අන්න අපි හඳුන්වා දීලා තියෙනවා ජාතික ජන බලවේගී ආණ්ඩුවක් යටතේ ආහාර අධ්‍යාපනය සෞඛ්‍ය සඳහා ගන්න බදු අපි මුළුමනින්ම ඉවත් කරනවා. හරි. ඒතර කට්ටි අහනවා. කට්ටි අහනවා. ජාතික ජන බලවේගීට මේකට සල්ලි කොහෙන්ද කියලා. අහනවා. රනිල් වික්‍රමසිංහ අද තීන්දු කරනවා හෙක්ටයාරයකට 15000 ගානේ දෙනවලු පොහොර සාන ආදායම. සාමාන්‍යයෙන් අපේ රටේ සාමාන්‍යයෙන් ගත්තොත් යලට හෙක්ටයාර 550000ක් වගේ වගා කරනවා. මහට 850000ක් වගේ වගා කරනවා. ඔක්කොම ගත්තාම හෙක්ටයාර 114ක් අවුරුද්දකට. එකෙන හෙක්ටයාර මිලියන 1.4. එතකොට එයා දෙනවා කීය ගානේද? 15000 ගානේ. එතන මිලියන 1.4 ඒවා 15000ක් වුණා. එකෙන ආසන්න වශයෙන් ගත්තොත් නේද මිලියන 22000ක් විතර වෙනවා. දැන් අපි රනිල්ගෙන් අහනවා ඔයාගේ ඒවට සල්ලිකෝ කියන්නේ. ඒ වගේම එයා කියනවා ලබන ජනවාරි ඉඳන් රාජ්‍ය සේවකන රුපියල් 25000 ගානේ වැඩි කරනවලු.
රාජ්‍ය සේවන මිලියන 1.4 25000 ගන්න වැඩි කරොත් නේද ආසන්න වශයෙන් ගත්තොත් ආසන්න වශයෙන් ගත්තොත් බිලියන 36ක් විතර ඕන වෙන මාසෙට අවුරුද්දට ගත්තාම බිලියන 400කට වඩා ඕන වෙනවා හැබැයි ජාතික ජන බලවේගෙ මොකද කරලා තියෙන්නේ හරිම සහනාධාරය ලබා දිය යුතු තැනට ඉලක්ක සහගතව ලබා දෙනවා අරව බොරු කතා ඕනනම් මේ මහ කන්නේ දෙයි නේද ඊළඟ යල කන්නේ ඉවරයි පඩි වැඩිම ජනවාරි මාසේ හිතන්නවත් එපා බොරු බොරු එහෙනම් කියන්නේ මොකෝ ජනවාරි වල කන්නේ මේ එයා දන්නවා ජනවාරි වල ගෙදර කියන්නේ හරිද ඒකයි ජනවාරි වල කන්නේ හැබැයි ජාතික ජන බලවේග යන හරියට නිශ්චිතව රට ගොඩ නැගීමේ වැඩපිළිවෙලක් තියෙනවා එතකම් ජනතාව බලා ගන්න වැඩපිළිවෙලකුත් තියෙනවා එහෙම නෙවෙයි ඕන අපිට තියෙන රට ගොඩ නැගීමේ වැඩපිළිවෙලක් වගේම රට ගොඩ නගලා ප්‍රතිලාභ ලබා දෙන තෙක් ජනතාව බලා ගන්න වැඩපිළිවෙලක් හරිද ඒකට මුදල් හොයන්න පුළුවන් සාමාන්‍යයෙන් ගත්තොත් දැන් හිගබදු නොගෙවෙන ලද බදු ගෙවි යුතු ඒ නොගෙව සිටින බදු ප්‍රමාණය ට්‍රිලියන 1.1යි ඒ කියන්නේ කෝටි 110000 කෝටි ඒවා බිලියන 1100 සමහර බදු ජනතාව ගෙවලා හැබැයි ඒ ජාවාරම් කාර්ය ගෙවලානේ දැන් අරක්කු බදු ටිකක් තියෙනෝනේ එතන දෙනවා කෝටි 600 ගණනක් එකතු කරගන්න අරක්කු ෆැක්ටරි තුනකින් මොකද්ද අරක්කු වලට ගන්න වැඩපත් එතන බෝතලයක් කවුරු හරි ගත්තොත් මොකද වෙලා තියෙන්නේ ඒකට ගහලා තියෙන වැඩපත් බෝතලයක් අරගෙන වැට් එක බෝතලේ ගහලා වෙරි වෙලා වෙරි හිඳිලා අවුරුදු 5ක් විතර වෙලා තියෙනවා ආන්නොට බද්ද දීලානේ හරි බොණකේ නම මොකද කරලා තියෙන්නේ අවුරුදු 5කට විතර කලින් බදු දීලා බීලා තියෙන්නේ ෆැක්ටරි කාර්ය මොකද කරලා තියෙන්නේ ඒ බද්ද ගෙවලා නැහැ එක්කෙනෙක් තමයි ජොන්ස්ටන් පණාන්දු අනිත් එක්කෙනා තමයි අර්ජුන ඇලෝසියස් අනිත් එක්කෙනා තමයි මේ ළඟදී සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට නැගපු ලක්ෂ්මන් වසන්ත පෙරේරා හරිද එහෙනම් මොකද වෙලා තියෙන්නේ ජනතාවට බදු පිට බදු ගහන ගමන් ඒගොල්ලන්ගේ මිත්‍රයන්ගේ බදු අය කරගන්නේ නේ ඒ ටික අය කරගත්තාම මීට වඩාත් වැඩියෙන් සහන ලබා දෙන්න පුළුවන් ජාතික ජන බලවේගය ආණ්ඩුවට ඒ විතරක් නෙවෙයි මේ ජනාධිපතිවරු මේ ඇමතිවරු නඩත්තු කරන්න කොච්චර වියදමක් වෙනවද මේ මාස දෙකකට කලින් රනිල් වික්‍රමසිංහට සාමාන්‍යයෙන් අයවැයලේකනේ වෙන් කරනවා රට යන්න මුදල් බලනවා මේ අවුරුද්දේ කොච්චර රටවල වලට යන්න තියෙනවද ආ මේ ගණන් යයි කියලා මුදල් වෙන් කරනවා හැබැයි මොකද කරේ රනිල් වික්‍රමසිංහ වෙන් කරපු මුදල් මාස 4කින් ඉවර කරලා ඇයි ජනකොට යන්නේ රනිල් වික්‍රමසිංහ විතරක් නෙවෙයි හරිද සජිත් ප්‍රේමදාසේ කට්ටිය තරගෙන යනවා වඩිවෙල් සුරේස් තරගෙන ගියා ඔන්න ඒක ප්‍රතිඵල ඊයේ ඊට පස්සේ කවුද ඉසාක් රවුමාන් අරගෙන ගියා අන්න ප්‍රතිඵල තියෙනවා ඊළඟ අරගෙන ගියාන කින්ස් නෙල්සන් පොලොන් අරුවේ හෙට අනිදා සමහරට ප්‍රතිඵල ලැබේ ඊළඟ අරන් ගියා මාන්න පෙරුම සුවර් එකට හෙට ඕ අනිදා ප්‍රතිඵල මොකද කරන්නේ දේශපාලනය කරන්න මහජනයාගේ ධනය වියදම් කරනවා ඒ සල්ලි වරුණාට පස්සේ මොකද වුනේ පාර්ලිමේන්තු අලුතෙන් ගෙනාවක් ගා වෙන් කරපු මුදල මදි තවමට සල්ලි ඕන කියලා පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්තා ලක්ෂ 2000 රට යන්න අන්න ජාතික ජන බලවේගය ආණ්ඩුව කඩතේ ඒ නාස්තිත් නතර වෙනවා භාණ්ඩාගාරයේ සල්ලි ඉතුරු වෙනවා ඒ විතරක් නෙවෙයි ඒ විතරක් නෙවෙයි ඇමතිවරුන්ට ගෙවල් දෙනවා ගෙදර ලයිට් බිල ගෙවනවා ගෙදර වතුර බිල ගෙවනවා වාහන හත අටක් දෙනවා ඩීසල් ඉන්ධන දෙනවා ටෙලිෆෝන් බිල් ගෙවනවා කොච්චර වියදමක් දරනවා සාමාන්‍ය ලයිට් බිල් ගත්තොත් පොඩි ලයිට් බිල් නෙවෙයි හොඳේ සාමාන්‍ය ලයිට් බිලක් වෙනවා ඒ සමහර කෙහෙලිය රම්බුක්වල ගෙදරට ලයිට් බිලක් ආවා 121000 මාසෙට ගෙවන්නේ කවුද ආණ්ඩුවේ ඒකනේ වෙලා තියෙන්නේ ගෙවන්නේ ආණ්ඩුවේ හරිද
ඉතින් මොකද වෙලා තියෙන්නේ මේ බහණ්ඩාගාරයට යන සල්ලි මේගොල්ලෝ හොරකම් කරනවා විතරක් නෙවෙයි මේගොල්ලෝ මොකද කරන්නේ නාස්ති කරනවා ජාතික ජන බලවේග ආණ්ඩුව මොකද කරන්නේ ඒ හොරකම් නතර කරනවා ඒ නාස්ති නතර කරනවා දේශීය ආදම් දෙපාර්තමේන්තුවේ බදු තියෙනවා ඒවා අය කරගන්නවා කස්ටම් එකට එන බදු හොරපාරවලින් ගෙවල් වලට යනවා ඒවා නතර කරන්න ඕන දැන් බලන්නකෝ සීනි බදු වච්චා හිටි ඇටි සීනි කිලෝ එකක් රුපියල් 50 ඉදන් බද්ද 725ට අඩු කරා රුපියල් 50ට ගැහුව රුපියල් 50ක් ගැහුවා සීනි කිලෝ එකට බද්ද ගෝඨාභය රාජපක්ෂ එකරේ මොකද කරේ රුපියල් 50යි බද්ද 725ට අඩු කරා එහෙනම් වෙළඳපොලේ මොකද වෙන්න ඕන සීනි කිලෝ එක රුපියල් 49.75කින් අඩු වෙන්න ඕන අඩු උනේ නේ ආණ්ඩුවට බද්ද නැතු වුණා නේද ජනතාවට සීනි අඩු උනේ නේ බද්ද ගාන මුදලාලි ගාවට ගියා කොච්චරද අන්න විගණන වාර්තාවේ කියන කෝටි 1500යි කෝටි 1500යි සීනි මුදලාල්ලා 3 දෙනෙක් 4 දෙනෙක් අතරට ඒ මුදල බෙදුණා පොල්තල්වත් මේ වගේම බදු ගැහුව ආය බද්ද වෙනස් කරා 3-4 පාරක් වෙනස් කරා ඒකෙන් බහණ්ඩාගාරයට එන්න තිබුණු මුදල් කෝටි 350ක් ආවෙනේ ඒකත් ගියා ජාවාරම්කාරයෝ අතරට ඉස්සලම ජාවාරම්කාරය අතරට හොඳයි ඊළඟ පංගුව බෙදෙනවා දේශපාලකයන් අතර. ඔහොමයි වෙලා තියෙන්නේ. ඒ නිසා කාට සල්ලි හොයාගන්න අමාරු නැත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට මේ ජනතාවට ලබා දී හැකි සහන සඳහා මුදල් හොයා ගැනීම වැඩපිළිවෙලක් එක්කම තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඇවිල්ලා තිබෙන්නේ. ඒතර අපි ජනතාව බලා ගන්නවා. ඊළඟ පියවරෙන් පියවර අපේ රට හදනවා. අධ්‍යාපන විශාල ප්‍රතිසංස්කරණයක් අපි ඇති කරනවා. එක දරුවෙක්වත් පාසලෙන් එළියට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. අධ්‍යාපන පිළිබඳ ඥානයක් හෝ වෘත්තීමේ පුහුණුවක් නැතුව එක දරුවෙක්වත් ඉස්කෝලෙන් එළියට වැටෙන්න දෙන්නේ නැති අධ්‍යාපන ක්‍රමයක් අපි හදනවා. කැමති දරුවෙකුට උසස් අධ්‍යාපන හදාරීම සඳහා අවශ්‍ය පාසුකම් අපි වර්ධනය කරනවා. ඇයි? අපි දන්නවා අපේ ගම්වල තියෙන දුප්පත්භාවය. ඒකෙන් මිදෙන්න තියෙන ප්‍රධාන පාර මොකද්ද? අධ්‍යාපනය ගමෙන් එළියට එන්න ඒ කියන්නේ මොකද්ද දුප්පත්කමෙන් එළියට එන්න ගමෙන් එළියට එනවා කියන්නේ දුප්පත්කමෙන් එළියට එන්න ඕන දුප්පත්කමෙන් එළියට එන්න මොකද්ද කරන්න ඕන අධ්‍යාපනය නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපේ සැලසුම් වල වැඩිම බර අපි දාලා තියෙන්නේ අධ්‍යාපනයට නැනවත් ගුණවත් නිරෝගී සම්පන්න දරු પરම්පරාව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හදනවා මොකද ලෝකයේ ඉස්සරහට යන්නේ කොච්චර දැනුම් සම්භාරයක් අත්පත් කරගන්න පුළුවන්ද ලෝකයේ ඉස්සර වටිනාම සම්පත් උනා තෙල් සම්පත තව කාලෙක එක එක සම්පත් වටිනාම සම්පත් වෙනවා දැන් ක්‍රමානුකූල ලෝකේ වටිනාම වාණිජමය සම්පත බවට පත් වෙමින් තිබෙන්නේ මානව සම්පත ඉන්දියාවේ උගන්වලා දැනුම දීලා IT කර්මාන්ත කළුවා ඒකට අවශ්‍යන මානව සම්පත පෝෂණය කරා ඒකට අවශ්‍යන මානවය වර්ධනය කරා අධ්‍යාපනය වෙනස් කරා ගිය අවුරුද්දේ ඉන්දියාවේ IT කර්මාන්ත ආර්ථිකය ඩොලර් බිලියන 253යි ඩොලර් බිලියන 253 ඉන්දියාවේ අපේ කීය ඩොලර් බිලියන 1.2යි අපේ මුළු ආර්ථිකයේම ඩොලර් බිලියන 72යි ඉන්දියාවේ IT කර්මාන්ත ආර්ථිකය ඩොලර් බිලියන 253යි සිංගප්පූරු IT කර්මාන්ත ආර්ථිකය ඩොලර් බිලියන 233යි ඒ කියන්නේ මොකද්ද දැනුම අලුත් තාක්ෂණය උරා ගැනීම ලෝකයේ තියෙන ප්‍රවණතාවේ ඒක අන්න ඒකට අපි අධ්‍යාපනය හදනවා අපේ සලස්වේ තියෙනවා අඩුම තරමේ 2030 වෙනකොට IT කර්මාන්තය ඩොලර් බිලියන 5ක ආර්ථිකයකට යනවා ඩොලර් බිලියන 5ක ආර්ථිකයකට යනවා IT ශාස්ත්‍ර අලුතෙන් මුතුකාංග ඉංජිනේරුවන් අටුම තරමේ ලක්ෂ දෙකක් අපි නිර්මාණය කරන්න සලස්ම කරලා තියෙනවා මේ 2024 ඉඳන් 2030 වෙනකොට මුතුකාංග ශාස්ත්‍රයේ අලුත් ඒ ඥානයේ තියෙන දැනුම තියෙන ලක්ෂ දෙකක් ලංකාවේ නිර්මාණය කරනවා අන්න ඒගොල්ලෝ මොකද කරන්නේ ඒගොල්ලෝ තමයි අර දැනුම එකතු කරගන්නවා ලෝකයට අවශ්‍ය වෙන බහණ්ඩ සේවාවන් තාක්ෂණය හරහා නිෂ්පාදනය කරනවා ඒකෙන් මොකද වෙන්න පුළුවන් කියලා අපිට විශාල ආර්ථිකයක් හදන්න පුළුවන් සලස්ම හරි ඒ විතරක් නෙවෙයි අප රටේ වටේ තියෙන මුහුද අපි උපයෝග කරගන්නේ කොහොමද
Mesarwat Mahapolo Pukaragan Kohomata, Apirata Piti Mupukaragan Kohomata, Santara Karmatita on the Vibota Vetino, Evo Pukaragan Kohomata, Messiala take a Satima Tadapilla Kadalatin, Enisa Dupat Bave Patula de Gilatin Sri Lanka, Asarna Bave Patula de Gilatin Janatal, Kramanukulu, Pivarim Pivara, Godagana, Andua. Rata posat karna anduwa janathawage jeevithaya lassana karna anduwa ada jeevithaya lassanada ne satudak ne hinawak ne prabodayak ne neda samara ammalamata kiyala hithana dammala kiyano me jeevithaye mokotada karupakkara jeevithaya merilawat yanne ne kiyano mokada wela thiyenne jeevithaye paawunu jeevithaye gana kalakirunu sinawa nathi prabodaya nathi balaporottuwak nathi Apeksa Bangatar Patriki, Janatawakino. The Vial Darukotuage, Minisangayakino. Apiando Akadan Mokad, May Janatawa Munata, Tetamane again don't, Janatawa Munata Sinawa again don't, Taman, Tamantanaga the Pilam Balapur to Atieno, Anaga the Pilma the Sina Dakinona, Nava, Lassana Jivita Kimi, Janatawa, Sri Lankawing, Jatika Janapale Gyandwa, Godanaganawa, Egatamapi Apeksha. Any Sapi? Jatika Janabalevia, and Bale Ilan in the Kandevi, may wait to come in up a kissue, Mahajanegis Satya, Hambakaran, Horakankaran, Nasikaran up in Missouri. Apidirka Kalak made this upon Likaran Karamunaki, may Ratata, may Rate Janatavata, may Tavada Anagatiakuna, may Rata, may Tavada Posatrata Potapatinuna, may Janatavata, may Tavada on the Givitia Kawashe, uneven in Tamai. May these of all the Venice of Yatikaran, even. And a Venice at the Karana Tenaka, September Masi Visiko. Up in the Mehemavila Katakaran the Puluan, Salasum Madan the Puluan, Esana Yani Tina Katakaran the Puluan, Esana Adakim Tina Saka Takaran the Puluan, Ratatin Sampat Pilimanda, Samikshan Ekarla, Eva Komodrate Sangar, the Upekaranakila Salasum Madan the Puluan. Have a Chandadin under Puluan Vinni, Ogulan. Ogolangi Gami, Chanda Petti, Vedima Chanda Pramania, Malima Vata Katrikala Piributu Drivadivi. Enam Api Mona Katakara, Api Mona Salasum Hedua, Avasane di Venese Tirnatna Karibariti Nogulati. Evenevede Kagatti in Vedi Ogolangati Mokati in Vedi September Mass and Siakuni the Ogolutra Katrikanik and Vedi. Neither you could look at the Ghanakapi, Surni. Have been an Avashakamatin Wat Aneka Danwat Karandona, Game Kanasian Dona, Mukada, Apatavisala Mahati Dalakne, Samara, Ya Ilakaka and Mahdi Mehemanama, Yamakanadi Karandabala Mahdi Karno, Apiwa, Chutakwarta Karno, Adabalandu. Belu, where he's put what the Gatino, don't know the camera all up in. Ekatina Dakatino. In some of the name, Ego Lange Mate, Medasale, TV Ekateno, Ape Mate, Ogolo Ketara Hilla, Munaga Hilla, Katakaran, Oya Maha Mahatya Mehumata, Apita Muna then the Puluan Kamatin Kohomata, Rupo Aini and Ketarenova, Api Ketareno, Kokat Sartha, Sartha Kamata. Ogol getar ya naik? Ensa ikka getar ber tuh matra sarah kandu na. Suarmaya ikka sarah. Tika depat terbawa ki depara. Amaru mana tuh para. Amar cutte right. Hari itu. Ensa muka dekaran nuna kumiti napi. Ita hundim selasung kerla. Game chanda petiye. Wedi ma chanda pramanya. Mali maavita gahala. Khatire gahala puruvanna. Wede karamu, evenu mediatemu, idriyata bukala aradhana karmin, mama natharenuwa, bhoomi suri hamadenatama, jaya vivakala prarthana karmin.